සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SL Tech YouTube channel එකත් එක්ක. ඉතින් මම අද AliExpress එකෙන් ඔඩර් කරපු තවත් item එකක් unbox කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක ගන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel subscribe කරලා නැද්ද නම් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපුවම් ඒ වීඩියෝ එක ගන්න notification එක මාර්ගෙන් එන්න ගන්න පුළුවන්. එහෙනම් මේක unbox කරලා බලමු මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මම කතුර අරගෙන මේ විදිහට බොහොම ආරක්ෂිතව එක පැත්තකින් කපා ගන්නවා මේ පැකට් එක. කපාගෙන මේ විදිහට ඒක ඇතුලේ තිබ්බ අයිටම් එක එලියට ගන්නවා. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මම ඕඩර් කරපු ස්මාර්ට් වොච් එක තමයි මේ විදිහට AliExpress එකෙන් අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ ඉස්සරහ පැත්තේ මේ ස්මාර්ට් බ්‍රේස්ලට් කියලා තියෙනවා. ඒ වගේම ඒකට පල්හැන් ලියලා තියෙනවා You are health steward කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ ඉස්සරහ පැත්තේ නම් තියෙන දේවල් සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පිටිපස්ස පැත්ත ගත්තොත් උඩින්ම ලියලා තියෙනවා display එකේ size එක. ඊට පස්සේ data transmission එක කියලා ලියලා තියෙනවා. ආයෙ තියෙනවා master chip කියලා එකක්. ආයෙ තියෙනවා charging type කියලා USB charging type එක. ඊට පස්සේ data save time කියලා තියෙනවා data save time එක 1 month. ඊට පස්සේ weight එක කියලා තියෙනවා බර. ඒ කියන්නේ gram 27ක් තියෙනවා මේකේ බර. ඊටසේ බැටරි හෙල්ත් එක දෙනවා මිලියම්පියර් 150 චාර්ජින් ටයිම් එක තියෙනවා about 2 hours කියලා ඒ කියන්නේ මේක පැය දෙකක් වගේ තමයි චාර්ජ් කරන්න ඕනේ මම මේකේ කළු පාට එක තමයි ගත්තේ ඉතින් මම මෙහෙර පැකට් එක එලියට අරන් බලනවා මේකේ තියෙන ඇතුලේ තියෙන ඔරලෝසු මොන වගේද කියලා ඉතින් ඔරලෝසු එලියට ගත්තාම මට පේනවා ඇති මේ දින මේකේ පටි දෙක සහ ඒක ඩිස්ප්ලේ එක වෙන වෙනම තමයි අවිලා තියෙන්නේ එහෙනම් ඩිස්ප්ලේ එක අතර ගත්තොත් සාමාන්‍ය මේක චාර්ජ් එක නැතුව තමයි ඉන්නේ මට මගේ කියන චාර්ජ් එක තියෙනවා මේක චාර්ජ් එක නැතුව ආවිලා තිබ්බොත් මේක ඔන් කරන්න කලින් පැය දෙකක් විතර මේක චාර්ජ් කරලා ඔන් කරන්න. එතකොට මේක හරි. ඉතින් මම පටි දෙක එලියට අරගන්නවා. පටි දෙක වල පේනවා ඇති මේ විදිහේ පොඩි හිඩස් දෙකක් තියෙනවා. ඒ හිඩස් දෙකෙන් තමයි මේක සම්බන්ධ කරගන්නේ. මෙතන වල පේනවා මෙතන චාර්ජින් ටයිප් එක තියෙනවා. ඒක ඔය චාර්ජ් කරන්නේ ඔයාගේ ෆෝන් එකේ චාර්ජින් එකේ ඇඩැප්ටර් එක තියෙනවානේ. ඒ ඇඩැප්ටර් එකේ චාර්ජින් කේබල් එක ගහන තැනට මේක ගහපම මට මේක ලේසියෙන්ම චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙහෙදි මේකේ මේ කේබල් දෙක අරගෙන මේකට ගහ ගන්නවා මුලින්ම. ඉතින් මම මේ විදියට ඔරලෝසුවේ පාට දෙක සම්බන්ධ කරගෙන මේ ඔරලෝසුව අතර බැඳගත්තා. ඔයාලට පේන ඇති ඔරලෝසුවේ හොඳ ලුක් එකක් තියෙනවා. ඉතින් මෙතනින් පස්සෙ තමයි වීඩියෝ එකේ වැදගත්ම දේ කියන්නේ අනිවාර්යෙන් චුට්ටක් අත ඉස්කින්න කරන දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම දැන් මේ ඔරලෝසුව සති දෙක තුනක් විතර යූස් කරලා තියෙනේ. මට දැන් ගා මේ ඔරලෝසුවේ කිසිම වැරද්දක් පෙවුන්නේ නැහැ. ඒ වගේම මේකේ හොඳ බැටරි හෙල්ත් එකකුත් තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්න මේ ඔරලෝසුව අපේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන ඉවරලා අපේ ෆෝන් එකට එන WhatsApp, Facebook, Instagram ඒ වගේ Apple notification කොහොමද අපේ smart watch එකෙන් බලාගන්නේ ඒ වගේම අපේ smart watch එකේ තියෙන wallpaper එක මාරු කරගන්න වගේ දේවල් ඒවා මෙන්න මේ HR Wi-Fi එකේ මෙන්න මේ app එක download කරගන්න ඕනේ ඉතින් මම මෙන්න මේ app එක open කරගන්නා app එක open කරගත්තාන් පස්සේ මෙන්න මේ health කියන tab එක යටතේ අපි සාමාන්‍ය අපේ ඔරලෝසුවෙන් check කරගන්න අපේ heart rate එක ඊට පස්සේ blood pressure එක ඊට පස්සේ blood oxygen වගේ දේවල් මේ app එකෙන් උත්තර check කරගන්න පුළුවන් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔරලෝසුව අපේ අතේ බැඳගෙන මෙන්න මේ විදිහට heart rate check කරන මේ heart rate කියන උට්ටත් කියලා මෙතන මේ start කියන එක දෙන එක හරි ඉතින් මම මෙතන මේ විදිහට back වෙනවා back වුණාන් පස්සේ මම මෙතන යනවා මෙන්න මේ mic කියන එකට ගියන් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ option එකේ අපේ ඔරලෝසුව මේ අපේ phone එකට connect කරගන්න මගේ ඔරලෝසුව මේකට connect වෙලා තියෙන්නේ ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න අපේ කොහොමද අපේ ෆෝන් එකේ දෙන නොටිෆිකේෂන් අපේ ඔරලෝසුවෙන් බලාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ device settings කියන එකට යන්න. device settings කියන එකට ගියාන් පස්සේ ඔයාලට පේන මෙන්න මෙතන මේ තියෙන message remind කියලා එක. ඒක උඩ එකපාරට ටච් කරන්න. ඒක උඩ ටච් කරගත්තාන් පස්සේ ඔයාලට පේන මේ විදිහට අපේ tick ටිකක් වෙරලා තියෙනවා. මෙතනින් තියෙන්නේ අපේ ඔරලෝසුවේ තියෙන notification බලාගන්න තමයි. මෙතන වගේ tick ටික off වෙලා තිබ්බොත් ඒ tick ටික ඔක්කොම enable කරගෙන ඉවරලා මෙන්න මෙතන මේ okay කියන එක දෙන්න. ඊටස්සේ set successfully කියලා ඒක set වෙනවා. ඊටස්සේ මම මෙතන back වෙනා මේ විදිහට. දැන් ඔයාගේ ඔරලෝසුව බැරිලා ඔයාට හොයාගන්න බැරි වෙලා නැති වෙලා තිබ්බොත්
මට තියෙන මෙන්න මේ ෆයින් ඩිවයිස් කියන උඩ එකපාර ටච් කරන එක. එතකොට අපේ ඔරලෝසු ভাইබ්‍රේට් වෙනවා. ඔයාලට තේරෙනවද? දැන් ඔයාලා බලන්න මම මේ ෆයින් ඩිවයිස් කියන උඩ ටච් කරපුවාම අපේ ඔරලෝසු මේ විදිහට ভাইබ්‍රේට් වෙනවා. ඉතින් ඔයාලට ඒ ක්‍රමයෙන් ඔයාගේ ඔරලෝසු නැති වුණොත් ඒ ඔරලෝසු හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේන මෙන්න මේ ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. එලාම රිමයින්ඩර්. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට මේවා බල්ලි වල හදාගන්න පුළුවන් කියන තරම් දෙයක් නෑ වැදගත් දෙයක්. මම මෙන්න එකපාරක් බැක් වෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්න අපි කොහොමද මේ වෝල්පේපර් එක මාරු කරගන්නේ කියලා. ඒකට තියෙනවා මේ ඩයල් කියන එකට යන එක. ඩයල් කියන එකට ගියන් පස්සේ ඔයාලට තියෙන මේ DIY ඩයල් කියන එකක් තියෙනවා. ඒක එකපාරට ටච් කරන්න. ඒක උඩ ටච් කරගත්තාන් පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපේ එන්නේ. මෙතන ඔයාලට මෙන්න මේ සිලෙක්ටර් පිච්චර් කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ඔක්කොම මෙතනින් පේනවා. ඊට පස්සේ ඔයාලට මෙතන මේ වෝල්පේපර් එක දාන්න ඕන ෆොටෝ එක තෝරගන්න මේ විදිහට. මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නම්. ඔතේ තෝරගත්තයින් පස්සේ ඔයාලට වෙන මෙන්න මෙන්න මේ පීස් ලෙෆ්ට් කියලා ගත්තනේ ඒක උඩ එකපාර ටච් කරන්න. මෙන්න හරි ලකුණ දෙන්න. හරි. ඊස්සර උනා මෙතන මේ ඔයාලගේ ෆොටෝ එක ක්‍රොප් කරගන්න පුළුවන්. මම මේක මෙහෙරම් තියෙන මෙන්න මෙතන මේ හරි ලකුණ උඩ එකපාර ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනද අපේ මෙන්න මේ ටයිම් එක දින ඒකට කැමති දැනගෙන මේ දි රෙජිස්ටර් කරගන්න පුළුවන්. මම මෙතන මෙතනින් කියන්නේ මෙන්න මේ දකුණු පැත්තේ උඩ කෙරවලේ තියෙන හරි ලකුණ උඩ එකපාර ටච් කරනවා. ඇසර තියෙන්නේ මෙන්න මේ සේව් ඇන් යූස් කියන එක දෙන්න. සුමින් මේ ප්‍රතිශතයක් ඔබ වෙරලා තියෙනවා. ඒක 100%ක් වුණාම අපේ ඔරලෝසුර එන්නේ වෝල්පේපර් ගැටමට පේනදි. ඔරලෝසුර අතර අප්ලෝඩ් අයිකන් එකක් වැඩලා තියෙනවා. ඒ කියන්නේ වෝල්පේපර් එක වැඩන ගමන් තමයි තියෙන්නේ. හරි. දැන් ඔයාට පේන ඇති අපේ ඔරලෝසුර මෙන්න මෙහෙදි අපි සෙට් කරගත් වෝල්පේපර් එක වැඩලා තියෙනවා. ඉතින් මේ ඔරලෝසුෙන් ඔයාට මේ ඇප් එක භාවිතා කරලා මේ ඔරලෝසුෙ තියෙන ගොඩක් සෙටින්ග්ස් වර මේකෙන් හදාගන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එක ගෙනාවේ AliExpress එකේ රුපියල් 2කට ගත්තු ඔරලෝසුක ෆුල් අන්බොක්සිං වීඩියෝ සහ ෆුල් රිවිව් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ නම් වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, එතන වීඩියෝ එක යාළුවන්ට දැන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ WhatsApp සහ Telegram group වල link මම පහල description එකේ දා තිනවා. ඒ link වලින් ගිහලා අපේ group වලට join වෙන්න. ඒ වගේම ඔත්තාමත් අපේ channel subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.